අපිට වැදගත්ම දේ තමයි තිරසර සංවර්ධනයක් අවශ්‍යයි. මේ වෙලාවේ ජීවත් වෙන අපි මේ වෙලාවේ සියල්ල කාබාසිනිය කිරීම අපේ වගකීම නෙවෙයි. එනිසා ඉතාමත් විද්‍යාත්මක ලෙස මණික් කර්මාන්තේ නීලන කර්මාන්තකරුවෝ ඒ ශේෂ්ත්‍රය පිළිබඳ අධ්‍යයනය කළ දෙන විද්වතුන් ඒ පිළිබඳ ජනතාවගේ වමනාව දෙන කණ්ඩායම් මේ ඔක්කොම එක සාකච්ඡා කළා. තිරසර මණික් කර්මාන්තයක් කොහොමද අපි ස්ථාපිත කරන්න කියන සැලසුම අපි තියත් කරනවා. මේ වෙලාවේ ඉන්න අපිට පමණක් නෙවෙයි මේ සම්පත් අයිති අනාගත පරම්පරාව වෙනුවෙන් මේ සම්පත් ආරක්ෂා කරලා දෙන්නේ කොහොමද කියන සැලසුම තියත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේවා විධිමත් අපි කරන්න ඕන. එතනින් අතර වෙන්නේ නැහැ. අපි විශාල පරිවර්තනයක් අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අධ්‍යාපනයේ අපි මෙතකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් එක්ක විශාල සාකච්ඡාවක් පැවැත්තා. අපේ පාසල් අධ්‍යාපන විශාල ඛේදවාචකයකට මතුවී තිබෙනවා. පාසල් තියෙනවා දරුවෝ නැති. දරුවෝ ඉන්නවා පාසල් නැති. මේක එක්ක එකක් වෙන්න ඕන. දරුවෝ ඉන්නවා පාසල් නැති පිළිගන්න. පාසල් තියෙනවා දරුවෝ නැති පිළිගන්න පුළුවන්. හැබැයි අපේ රටේ පාසල් තියෙනවා දරුවෝ නැති. තව දරුවෝ ඉන්නවා පාසල් නැති. එනිසා මේ තත්ත්වයත් අපි වෙනස් කිරීම සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. එනිසා අපි විධිමත්ව ක්‍රමවත්ව මේ ආණ්ඩු ඉදිරියට ගෙන යමු. අපේ ප්‍රතිවෘත්ත පාර්ශ්වයන් අද අපිට එරෙහිව කියන්න කිසිවක් නැති තරමට ඔවුන් අසරණ භාවයට පත් වෙලා තිබෙනවා. ඔවුන් සිහින දකින්න මාස 3න් වෙටේ, 6න් වෙටේ මතක තියාගන්න ජාතික ජන බලවේගයේ මේ ගමන අත්තරින්නේ මේ රට හදලා මිසක ආපෝ වැරෙන්නේ නැති බව මම ඔයගලන්ට සාධික කරනවා. හදලා මිසක ආපෝ වැරෙන්නේ නැහැ. වැඩ පිළිවෙල සියල්ල සකස් කළා තිබෙනවා. අන්න එහෙනම් මොකද කරන්න ඕන? මේ ලැබෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ සඳහා අවශ්‍ය වෙන ශක්තිමත් යාන්ත්‍රණය අපි හදන්න ඕන. අන්න ඒ ශක්තිමත් යාන්ත්‍රණය හැදීම සඳහා එළබෙන පාර්ලිමේන්තු මැතිවරණයේ මේ පාර්ලිමේන්තුවට මාලිමාවෙන් වැඩිම පිරිස මේ රත්නපුර දිස්ත්‍රික්ක නියෝජනය කරමින් වැඩිම පිරිස සමහර අය කියන ඔක්කොම කියලා නෑ වැඩිම පිරිස වන් වැඩිම පිරිස වීම සඳහා ඔබ කටයුතු කරන්න මැදිහත් වෙන්න කියලා ඉල්ලා සිටි මම නතර වෙනවා. භූමි ස්තුති හැම දිනටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.